අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා පැත්තෙන් මේ මහා මෙතිවරණයක් අපේක්ෂා යාතාවම නිවුස් එක ප්ලෑන් කරන්න ඕනේ කියලා පේන්න තියෙනවා. ඔව් දැන් මම පොඩ්ඩකට කලින් කිව්වනේ අර මේ අද මම දැක පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස මහත්මයා මම පාර්ලිමේන්තුවේ දැක කලවදගෙන ඉන්නකොට එතුමා ළඟටම ඇවිල්ලා චමින්ද ජේසිරි මහත්මයා ප්‍රශ්න කරා ගොඩක් ආගියුමන්ට්ස් ගියා. දැන් ආරංචි දිහේ එතුමා ඇවිල්ලා අස්සලක් තියෙනවා. ඒ අර්බුදේ පටන් අරන් තිනා ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ගේ ඇතුලේ ඒගොල්ලෝ සජිත් ප්‍රේමදාස මහත්මයාව දන්නේ නැහැ. සමහර අයට පත්තිින් දෙනකොට සමහර අයට එයා තනතුරු දෙනකොට ඒ තනතුරු දරන අය තවත් ඉන්නවද කියලා පක්ෂේ දන්නේ නැහැ. එයාට මතක නැහැ නේ. ඉතින් ඒ සජිත් ප්‍රේමදාස මහත්මයා නම් මං හිතන්නේ දැන් එයාව දන්නවා එයාගේ දේශපාලනයේ අවසාන කාලයේ කියලා. ඒ හින්දා තමයි අර ලද පොළඳ වැඩ කරන්නේ. දැන් මේ අන්තිම ප්‍රශ්නෙත් මේ මොහොතේ සමුජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මම පාර්ලිමේන්තු ඉන්නකොට දැක්ක සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක මන්ත්‍රීවරයෙක් ආගියුමන්ට් යනවා. මම පාර්ලිමේන්තු බලාගෙන හිටියන බොක්ස් එකේ ඉඳන් අපි දැක්කා. දැකලා ඇවිල්ලා මෙතන වාඩි වෙනකොට අපි දැන් ආරංචි වෙනවා. එතුමා ඉල්ලාස්සෙලා කියලා දේක තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ තුමාගේ දූරදර්ශී නායකත්වේ නායකයා. يعني GLPS නාලකුඩ වේලාද මේක යට ඉන්නේ මේ ප්‍රශ්නේ. ඉතින් දැන් අර්බුදේ තමයි පෙන්වන්නේ. අර්බුදේ පෙන්눔 කරනවා. ඉතින් අර්බුදේට විසඳුම් තියෙන්නේ අපි ගාව. අර්බුදේට විසඳුම් තියෙන්නේ අපි ගාව කියන එක ආර්ථිකයෙන් පෙන්වලා තියෙනවා. 2022 ඍණ ට්‍රිලියනයක දීුණ ආර්ථිකයේ ධන 52කට ගේන්නේ කොහොමද කියන තැනින්ම හිතන්න. ඒ විසඳුම් තියෙන්නේ අපි ගාව. අපි විසඳුම් එක්ක ඉදිරියට යනවා.